කොහොමද ඉතින්? සියලු දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් රුචිනි ලයිෆ් මගේ YouTube channel එකට. ඉතින් ඔයා හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද දවසේත් ඉතින් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. වැඩ රාජකාරණ බහුලයි. නමුත් ඉතින් මම වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරගන්න ඕන කියලා හිතලා මම ඔයාලත් එක්ක අද වීඩියෝ එකක් බෙදා ගන්න ආවා. මේ තමයි මම පහන තියෙන තැන. ඉතින් මෙතන හැදුවට පස්සේ නම් මට සති දෙකකට වඩා මෙතන පහන තියන්න සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව මේ පේනවනේ කළු මීච්ච ජෝඩුවක් මෙතන බිත්තර දානවා. පැටව් ලැබිලා දවස් දෙක තුනක් යනකොට වෙනත් ජෝඩුවක් ඇවිල්ලා මෙතන බිත්තර දානවා. ඉතින් එහෙම ඒ පැටව් ඉගිල්ලා යනකොට තවත් ජෝඩුවක් එනවා. එහෙම ගිහිල්ලා දැන් මෙන්න මේ බුදු කුටිය කළු මීච්චොන්ටම ගිහිල්ලා ඉවරයි. ඉතින් මං අද දවසේ හිතුවා ඔයාලත් එක්ක මම මගේ මැටි කුස්සිය කොහොමද ඒ අවුට සුද්ධ කරගන්නේ, ඒ වගේම තමයි ඒ අවුට කොහොමද පිරිසිදු කරලා නැවතත් තිබුණු විදියට හදාගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදාගන්නේ. ටික කාලයක් පාවිච්චි කරපු නැති නිසා වැටවල් ඒ වගේම තමයි පොල් අතු ඔක්කොම දිරලා තිබුණේ. ඉතින් මම මුලින්ම කරේ ඒ දිරලා තියෙන පොල් අතුයි දිරලා තියෙන ලී අයින් කරලා අලුත් පොල් අතුයි අලුත් ලී හදන්න යන්නේ. ඉතින් මේ තමයි මගේ නිවිති ටික. මම මේ පොල් අතු වල තමයි යවලා තිබ්බේ. ඒකේ ලොකු ගස් ටික මැරිලා ඇට වලින් මෙන්න මේ වගේ චූටි චූටි ඒ පැල ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ පැලත් මම නැවත සිටවනවා, හිටවලා බේදිලා මෙන්න මේ වැට දිගට යවන්න තමයි මං අදහස් කරගෙන ඉන්නේ. ඒ වගේම තමයි ඉතින් මගේ මැටි කුස්සියේ ඒ අවුට මේ දවස්වල නම් හොඳටම කැලේ වැහිලා. ඉතින් ටික කාලයක් පාවිච්චි කරන්න මට බැරි වුණ නිසා තමයි මේ හැමදේම වුනේ. කොහොම නමුත් ඉතින් මම මේ හැමදේම නැවත පිරිසිදු කරගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ තිබුණු විදිහටම හදාගන්න තමයි. මොකද කාලයත් එක්කම ගොඩක් දේවල් වෙනස් වෙනවානේ. සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්න කිසිම දෙයක් අපට කරගන්න බැරුව යනවා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ තමයි ඒ දේවල් කරගන්න අපට වෙලාවක් ලැබෙන්නේ. කොහොම නමුත් ඉතින් ගිය දේ ගියා, ඒ ගැන හිතලා වැඩක් නැහැ. කාලය කියන්නේ ඇතුළවවත් ඇදගන්න බැරි දෙයක්නේ. ඒක නිසා ගිය කාලය අපට නැවත ගන්න බෑ. ඒක නිසා මේ මොහොතේ මේ තප්පරේ මේ දැන් ඉඳන් අපි අලුතින් වැඩ ආරම්භ කරන්න ඕන. ඒක තමයි අපේ ජීවිතයට ගන්න ඕන ලොකුම ආදර්ශය. පහුගිය දේවල් හිතලා දුක් විඳි ඉඳලා වැඩක් නැහැ. හැදෙන්න ඕන තැනදී වෙලාව අරගෙන අපේ ජීවිතය අපට හදාගන්න පුළුවන්. අපේ ජීවිතේ හැම වෙලාවෙම අලුත් බලාපොරොත්තු වලින් අලුත් අරමුණු වලින් පිරීලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඒ විවාහ වුණා කියලා වයසට ගියා කියලා අපේ හිතේ තියෙන අරමුණු බලාපොරොත්තු නැති වෙලා යන්නේ නැහැ. ඉතින් විවාහයක් වුණා කියලා ඔයා තනියම හිටපු කාලේ තිබුණ ඔයාගේ අරමුණු බලාපොරොත්තු නැති වෙන්න ඉඩ දෙන්න එපා. විවාහයෙන් පස්සේ වුණත් ඔයාගේ ජීවිතේ නැති වෙලා නැහැ. ඔයාට පුළුවන් එතන ඉඳන් ඔයාගේ බලාපොරොත්තු අරමුණු කරා යන ගමන ආරම්භ කරන්න. මොකද අපේ ජීවිතේ ලස්සනම දවස් තියෙන්නේ ඉදිරියෙන්. ඉතින් ඒ ලස්සන දවස් වෙනුවෙන් හැම තප්පරේම හැම මොහොතම අපි උත්සාහ කරන්න ඕනේ. සමහර විට ඔයාට මේ සඳහා ටික කාලයක් යයි. ඒ වුණත් කමන්නේ. සමහර දේවල් තියෙනවා කාලෙත් එක්ක තමයි විසඳෙන්නේ. ඉතින් එහෙනම් දෙමු කාලයට අපේ ඉඩක්. ඒ අපිට ලැබෙන්නේ හොඳම දේ කියලා හිතලා අපි කාලෙට ඉඩ දීලා මදක් බලාගෙන ඉමු.
මේ තමයි ඉතින් මගේ තනි නොතනට ඉන්න මගේ චූටි පැටික්කි. ඉතින් මෙයාට ඇති වැඩකුත් නැහැ, නැති වැඩකුත් නැහැ. යන යන හැම තැනම පස්සෙන් එනවා. හොඳම දේ තමයි වතුර ටිකක් මෙයාට පෙන්වන්න බෑ. වතුර වැටිලා තියෙන තැනක් පෙන්වන්න බෑ. මල් පාත්තියක් වුණත්, එළවලු පාත්තියක් වුණත් හාරලා හාරලා හොඳට වැටිලා නිදා ගන්නවා. ඉතින් වතුර තියෙන තැනක් ඉතින් මෙයාත් එක්කනම් පරිස්සම් කරන්න හරිම අමාරුයි. ඉතින් මම මගේ මැටි කුස්සියේ ඉස්සරහා පාත්ති කීපයක් තියෙනවා. ඉතින් ඒ පාත්ති අතරින් එක පාත්තියක් තමයි මෙන්න මේ පාත්තිය. ඉතින් මේ වගේ තිබුණු පස් ඔක්කොම හේදිලා ගිහිල්ලා, මේවා වටේට තියලා තිබු පොල්ලි ඔක්කොම විහිදිලා දිරලා ගිහිල්ලා තිබුණා. ඉතින් මම හිතුවා මෙතනත් මුලේ ඉඳන් පුරවලා පොල්ලි දාලා හදාගන්න ඕන කියලා. මෙන්න මේ පස් කොම්පෝස්ට් වගේ තමයි. මොකද අපේ වත්ත පල්ලෙහේ තමයි මම මේවා ටික අරගෙන ආවේ. ඉතින් කොළ, රොඩු, පොඩි පොඩි ලී කෑලි දිරාපත් වෙලා පොහොර ගතිය ගොඩාක් වැඩි. ඉතින් වත්ත පල්ලෙහට ගිහිල්ලා මම මෙන්න මේ මැටි කුස්සියේ ඉස්සරහා මේ පාත්ති ටික පුරවන්න පස් ටික අරගෙන ආවා. ඒ වගේම තමයි මම මෙන්න මේවා උඩට කර 10 එහෙම නැත්නම් 10 පුච්චලා 10 අලු කියන්නේ අන්න ඒවත් දාලා තියෙන. මොකද 10 අලු එහෙම නැත්නම් කර 10 කියන්නේත් කාබනික පොහොර වර්ගයක්. ඉතින් ඒක නිසා මම මේ පාත්ති හදනකොට එන්න ඒවත් කලවම් කරලා දාලා තියෙන්නේ. කර 10 මම මට ඕන නිසා මම ගෙනල්ලා තියාගෙන ඉන්නේ. මොකද මම මගේ ගෙවතු වගාවේ එළවලු වලට මෙන්න මේ කාබනික පොහොර තමයි දාන්නේ. ගොම පොහොරත් එක්ක කලවම් කරලා මේ කර 10 කොම්පෝස්ට් ගොම පොහොර, කුකුල් පොහොර මේ ඔක්කොම කලවම් කරලා මම මගේ එළවලු පැලවට දානවා. ඒක නිසා ඉතින් කර 10 මම ගෙනල්ලා තියාගෙන ඉන්නේ. ඉතින් ඒ ගෙනල්ලා තියාගන්න නිසා මෙන්න මේ වගේ වැඩවල මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි විශේෂම දෙයක් මෙන්න මේ පිදුරු. ඉතින් කුඹුරු වැඩ කරාට පස්සේ මම පිදුරු ටික පුච්චන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ පිදුරු ටික උරවල දාලා මම පුරවගෙන තියාගෙන ඉන්නේ. ඉතින් පාත්ති හදනකොට මම අනිවාර්යයෙන්ම ඒ පාත්ති උඩට මෙන්න මේ පිදුරු දානවා. ඉතින් මට පිදුරු ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. පිදුරු දාලා බේරලා තමයි මම අර කර 10 ටික එහෙම නැත්නම් 10 අලු ටික දාන්නේ. ඉතින් මේ මම දාන්නේ 10 අලු. මම මේ විදිහට පාත්ති හදාගත්තාම මොනහරි පැලයක් බීජයක් හිටවුවට පස්සේ ගොඩාක් සරුවට මෙන්න මේ පැල ටික වැවෙනවා. ඒ වගේම තමයි අය කාබනික පොහොර දාලා නැවත වතාවක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තමයි රසායනික පොහොර නම් කොහොමත් දාන්න ඕනකමක් නැහැ. ඉතින් පොහොර දාන්න ඕනකමක් තිබුණොත් මම කාබනික දේවල් තමයි මෙන්න මේවට එකතු කරන්නේ. මොකද මගේ ගෙවත්තේ මම මගේ කුස්සියට ඕන කරන එළවලු ටික මම හදා ගන්නවා. ඉතින් ඒවා කිසිම රසායනික පොහොරක් නැතුව හදාගන්න තියෙන නම් ඉතින් අපිට ඇත්තටම නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් නැවුම් එළවලු අපේ ගෙවත්තේ අපි හිටවන පැලවලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ලොකු ලොකු දේවල් නැහැ. අපේ වත්තේ තියෙන්නේ එක පැලේද දෙකද. ඉතින් ඒ වගේ මොනවාරි හැදෙනොත් අපේ හිතට ගොඩාක් සතුටුයි. මොකද අපි හිටවලා අපි සාතු කරලා අපි බලාගන්න පැලවලින් ඉතින් අපේ පාවිච්චි අපේ ප්‍රයෝජනයට අපට අස්වැන්න පළදාව ලැබෙනවා කියලා ඉතින් පොඩි අහිංසක සතුටක් හිතට දැනෙනවා. ඒ වගේම තමයි මානසික සුවය නම් කතා කරලා වැඩක් නැහැ. මානසික සුවය උපරිමයෙන්ම මෙන්න මේ පැල දිහා බලනකොට ලැබෙනවා. ඉතින් නිරෝගී ජීවිතයකට මානසික සුවය කියන්නේ ගොඩාක් වටින දෙයක්නේ. එහෙනම් ඉතින් ඔයත් ඔයාට පුළුවන් විදිහට ඔයාගේ වත්තේ ඉඩකඩනුව මොන හරි දෙයක් හිටව ගන්න. එතකොට ඔයාට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා.
ඔන්න ඉතින් එළියේ වැඩ කටයුතු නම් ටිකක් දුරට ඉවරයි. ඉතින් මේ පාත්ති ටික හදලා මේ පාත්තිවල මට විවිධ එළවලු ජාති, විවිධ ඇට ජාති හිටව ගන්න ඕනේ. ඉතින් ඔන්න ඒ වැඩේ නම් ඉවරයි. දැන් මට තියෙන ලොකම දේ තමයි මැටි කුස්සිය ඇතුළ හදාගන්න එක මට ඕන විදිහට හදාගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ එළියට වඩා තව ටිකක් එහයින් පොඩි ඉරකඩක් තියෙනවා. ඒ ටිකත් මට පාත්ති විදිහට හදාගන්න ඕන. මොන හරි එළවලු පැල ටිකක් හිටවන්න. ඉතින් අන්න ඒ දෙක තමයි දැනට මට ලොකුම වැඩ කොටසක් කියලා තියෙන්නේ. වෙලාව කියන දේ එක මෙන්න මේ වැඩ කටයුතු කරගන්න ටිකක් අපහසුයි. නමුත් ඉතින් මම මේ දේවල්ට ගොඩක් ආසයිනේ. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. බලාපොරොත්තුෙන් ඉන්න මැටි කුස්සිය ඇතුලේ මම කොහොමද හදාගත්තේ ඒ වීඩියෝ එක අරගෙන ඉක්මනටම එන්නම් ඔයාලා බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. සීල දෙනම් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.